மே முழு மகாத் விஷயத்தில் தட்சண லெவன மூலிக லட்சணியத்தமாக கிரியாகாரித்து நிரந்தர கிரியாகாரித்து விஷயத்தில் தேன சேம சவிஞ்ஞானக அவிஞ்ஞானக ஸ்கந்தியாக்ம கிரியாகாரி ஏ கிரியாகாரித்து திருஷ்யமானவாத் அதிருஷ்யமானவாத் சித்தேன்னு பொழுவா போவிட்ட மே சவிஞ்ஞானக அவிஞ்ஞானக ஸ்கந்தவில் கிரியாகாரித்துவ அந்துலகண்டு புள்ளுவாங்க வேண்ணி காலே கெவீம சமக கஸ்வலுனத் வெவெனவா பலாய் இன்னுகட்டு வெவெனுபா பேன்னே தவஸ் கணம் மாஸ் கணம் சத்து கணம் எனக்கொட்ட ஏவா வினஸ்திச்சு போ பேன்னு பட்டாங்கன்னு சத்வேக்குணத் சத்தேக்குணத் மனுஷேக்குணத் வெடினவா தேனே வயசட்டு அனவா பெலு பெல்மட்டு பேன்னே கடக்கெனக்கிட்ட பேன் ஏ கடக் கீழ் ஹாரி பெருண சுபாவ அங்கே அப்படி கியான்னு புழுவாம் சேம ஸ்கந்தியாக்ம அவிஞ்ஞானக்கோ அவிஞ்ஞானக்கு நித்திரம வினாசினோ ஏகத்தமா விஷய பாவத்தின் மூலிக கிரியாகாரித்து ஏ வினஸ்வீமே ஹெமவஸ்துவாத்ம வினஸ்வீமே ஹேத்துவத்தமா அரை கிரியாகாரித்து ஏவகிம ஏ வினஸ்வீம நித்திரம தீன தத்துவ வின தத்துவக்கிட்ட பெருளீம தீன வினஸ்வீம ஏ பிரதிபாலையாக்தமா சீம சவிஞ்ஞானக அவிஞ்ஞானக வத்துவக்கிட்ட கேன கிசும கெனக்கிட்ட கிசும தேக்கிட்ட நித்திய அனன்யதாவையா கிரக்கன்னு புல்வாங்கமாக்னே தியாகன்னு புல்வாங்கமாக்னே புதுஹாந்துரு மே விஸ்வசுபாவே லக்ஷணத்துன்னு திலக்கண கீழே ஹெந்துணுவா திலக்கண கீழே லக்ஷண துணா சுபாவியாங் துணா உன்வான்சே ஏ லக்குன் துண லக்ஷண துண சுபாவ துண நம்களே அனிச்சத்தா துக்கத்தா அன்னத்தா கேல துக்கத்தா கேன்னு மூலிக லட்சணம் தூக்கியன வச்சனே தூஷணிய கேன அதாச லபினா க கேனக்கே சேவினாய் கேன அதாச லபினும் இசாமே து க கேன அக்குருதிக்கத்தில் ஹதன துக்க கேன வச்சனையும் வாச்சியார்த்தே அணுவ அதாஸ் வெண்ணி தீன தாத்துவ தூஷண வேலா வினஸ்வனாய் கீழக்கு ஏ சந்தா இங்கிலீஷின் பாச்சிக்கணும் டிரான்ஸ்ஃபர்மேஷன் கீழ் ஏ வினஸ்வீம சிதுகரண கிரியாகாரித்து தமா புதுஹாந்திர ஹந்தின் அனிச்சதா கீழ அனித்தியதாவே கீழ் கிசும தேக்கிட்டு எக்க வித்தியக்கிட்டு இன்னும் புள்ளுவாங்க கமக்னே ஹெமதியாக்கும் இத்திரம தங்கலனும் ஏ தங்கலனும் ஐக்கியான்னு நித்திரம இரியாவும் வினாஸ் செய்யணும் சுபாவி வினாஸ் செய்யணும் ஹிம்சா விஷய பாவத்தின் நிரத்தர வினாசியுமே ஹேத்துவத்தமா எய்தேன ஹெம வத்துவக்கமாக
ක්‍රියාකාරීත්වයට නම් ක්‍රියාකාරී බව. ඒ හින්දා මෙරිච්ච වස්තුවක් උනත් පවතින ක්‍රියාකාරී ස්වභාවයක. මෙරිච්ච මලමිණියක් කුණු වෙනවා කියලා කියන්නේ තියෙන තත්ත්වය වෙන තත්ත්වයකට පෙරලෙන එක. ඒ විදිහට තියෙන තත්ත්වය නිතර වෙනස් වීම පණ තියෙන නැති හැම වස්තුවකටම පොදු. එහිඳ කිසිම දෙයකට නිත්‍ය අනන්‍යතාවයක් තියාගන්න පුළුවන් කමක් නැහැ. මේ විශ්ව සාධාරණ සත්‍ය නැත්නම් ඇත්ත අවබෝධ වුණාම අපිට ඒ ඇත්ත ඇත්තක් වශයෙන් පිළිගන්න සිද්ධ වෙනවා. තියෙන දේවල් වෙනස් වෙනවා. යාළුකම් හතුරුකම් බවට පත් වෙනවා. සතුට දුකට පත් වෙනවා. නිරෝගීකම රෝගී බවට පත් වෙනවා. ඒ වගේ හැම දෙයක්ම හොඳ අතට හරි නරක අතට හරි වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන කිසිම දෙයක් අපිට හැමදාම අයිති කරගෙන තියාගන්න පුළුවන් කමක් නැහැ. ඒ තත්ත්වය අවබෝධ වෙනකොට මේවා අයිති කරගෙන තියාගන්න බෑ. මෙයා නැති වෙන්න පුළුවන්, මෙයා විනාශ වෙන්න පුළුවන්, මෙයා ජරාවට පත් වෙන්න පුළුවන්, මෙයා දූෂණය වෙන්න පුළුවන්. ඒකයි ලෝක ස්වභාවය. ඒක පිළිගත්තාම හිත ඇතුලෙන් ඒ වෙනස් වීම ගැන කම්පා වෙන්නේ නැහැ. හිතවත් ආය අහිතවත් වෙන්න පුළුවන්. කසාදේ දික්කසාදේට පෙරලෙන්න පුළුවන්. ආදරෙන් හිටපු අය හතුරම් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම හතුරම් වශයෙන් හිටපු අය මිතුරම් බවට පත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙනස් වීම විපර්යාස පරම්පරාව තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා අපි ජීවත් වෙනවා නම් අපිට සිද්ධ වෙනවා ඒ විපර්යාස වලට මුහුණ දෙන්න. ඒ මුහුණ දීම මොඩ විදියට කරන්නත් පුළුවන්, නොනක්කාර විදියට කරන්නත් පුළුවන්. මොකද මොඩකම වෙනස් වීම ගැන කම්පා වෙන එක, වෙනස් වීම ගැන දුක් වෙන එක. හැබැයි ඒක ස්වභාවිකව සිද්ධ වෙන්නේ. තමන් කැමති දේවල් ඒ කැමති ස්වරූපයෙන් නැතුව වෙන තත්ත්වයකට පෙරළුනහම විතර දුකයි. ඒ ස්වභාවිකයි. ඒකෙත් සිද්ධ වෙන්නේ හිතේ තියෙන තත්ත්වය යහපත් තත්ත්වයක තිබිලා අයහපත් තත්ත්වයකට පෙරළෙන එක. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ අයහපත් තත්ත්වයේ දිගට තියෙන විදිහක් නැහැ. යහපත් තත්ත්වයේ දිගට තියෙන බැරුව වගේම අපේ හිතේ අයහපත් තත්ත්වයට දිගට පවතින්න බෑ. ඒකත් වෙනස් වෙන්න ඕන. මේ විදිහේ ජීවිතයේ මුහුණ දෙනකොට අපේ නුවණ මුහුකුරා යනවා, මෝරනවා. ඒ නුවණ මේරුවාම සිද්ධ වෙන දේවල් ඒ ආකාරයෙන් පිළිගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකයි මහාමංගල සූත්‍රයේ 11 වෙනි ගාථාවේ විද්වානිපව දාලා තියෙන්නේ. රහතන් වහන්සේලා පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තංගන නකම්පති කියලා. රහතන් වහන්සේලා කිසිම දෙයකින් කම්පාවට පත් වෙන්නේ නැහැ. අකම්පිත සිතක් තියෙන. පුත්‍ජ්ජන් සිත තමයි කම්පාවට පත් වෙන්නේ. කම්පාව කියන්නේ දුක්ඛයක්. කම්පාව නැතිවීමට තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. ඒ නිසා නිවන් දකින්නයි කියන්නේ නිතර කම්පා වෙන සිත අකම්පිත ස්වරූපයකට පත්වීම. ඒ ස්වරූපේ වුණත් නිට්ටිය නැහැ.
ඒකත් අනිත්‍යයි. රහත් වෙලා හැමදාම ජීවත් වෙන්න පුළුවන් කම නැහැ. රහතන් වහන්සේලාටත් පිරුණන් පාන් සිද්ධ වෙනවා. බුදුරන්ටත් පසේ බුදුරන්ටත් නුවන් දැකලා කාලෙකට පස්සේ පිරුණන් පාන් සිද්ධ වෙනවා. එනිසා ලෝකේ මූලික ස්වභාවය තමයි ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියන එක. ක්‍රම විපර්යාසයක් සිද්ධ වෙන්නේ. වෙනස් වීමක්. ඇතිවීමේ ස්වරූපේ වෙනස් වෙලා නැතිවීම සිද්ධ වෙන්නේ. සා ජීවිතය කියන්නේ ස්වරූප පරිවර්තනයක්. ඉපදෙලා මැරෙනකම්ම සිද්ධ වෙන්නේ වෙනස් වීම පරම්පරාවක්. අපට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ඒ වෙනස් වීම පරම්පරාව මුහුණ දෙන්න සිද්ධ වෙනවා, පිළිගන්න සිද්ධ වෙනවා. නුවණ තියෙන ඇත්තෝ ඒ වෙනස් වලින් කම්පා වෙන්නේ නැහැ, ඒවැ හැටි එහෙමයි කියලා පිළිගන්නවා. ඒවැ හැටි එහෙමයි කියලා දකින එකට තමයි කියන්නේ යථා භූත ඥාන දර්ශනය කියලා. ඒ වෙනස් වීම වලින් හිත අසතුටට පත් කරගන්නේ නැතුව ඉන්න එකට තමයි කියන්නේ යථාලාභ සන්තුෂ්ටි කියලා. කමක් නැහැ. ගේකට පිටිද ගෑ වැඩියා මොකක්වත් දුන්නේ නැහැ. කමක් නැහැ. තව ගේකට පිටිද ගෑ වැඩියා පිළුණු වෙච්ච කෑම ටිකක් දාලා තියෙන පාත්‍රයට. කමක් නැහැ. අන්‍යයන් මානසික தත්ත්වයකින් තමයි බුදුපසේ බුදු මහ රහතන් වහන්සේලා ජීවත් වෙන්නේ. එහෙම ජීවත් වෙන එක අමාරු දෙයක්. මොකද අපි එකට පුරුදු වෙලා නැති නිසා. ඒ නුවණ වැඩෙනකොට, අත්දැකීම් වැඩි වෙනකොට අපිට ඒ වෙනස් වීම වලට අකම්පිතව මුහුණ දෙන්න පුළුවන්කම හැදෙනවා අත්දැකීම් වලින්ම. කම්පාට පත් වෙලා ඇති කරගත්ත මොඩිකම් වලින්ම පාඩම් ඉගෙනගෙන අපිට අකම්පිත තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. මේ කියන්නේ සංසාරේ අනාදිමත් කාලයක් තිස්සේ මේ විදිහට අත්දැකීම් ලබලා අපේ නුවණ මුහු කරා ගිහිල්ලා අපි කවදා හරි rahat වෙනවා කියන එක. ඒක નિરાයාසයෙන් සිද්ධ වෙන්නේ. නිවන් දකින්න එක ආයාසයෙන් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. rahat වෙන එක ආයාසයෙන් උත්සාහ කරලා කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට හේතුව තමයි උත්සාහ කරනකොට උත්සාහ කරන්නේ කින්න මමත්වයේ කියන එක තියෙන්න ඕනේ. උත්සාහ කරනකොට ඒ උත්සාහයෙන් යම් කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න. එතන ලෝභ හිතක් තියෙන්න ඕනේ. යමක් බලාපොරොත්තු වෙන තියෙන தත්ත්වේ පිළිගන්න බැරි කම, ඒකට තියෙන අකමැති හින්දා. එතන තියෙන ද්වේෂ සිතක්. ඒ ලෝභ සිතක් තියාගෙන ද්වේෂ සිතක් තියාගෙන ඒවැ හැටි එහෙමයි කියලා පිළිගන්න බැරි මෝඩකම කියන මෝහය තියාගෙන නිවන් දකින්න පුළුවන් කම නැහැ. නිවන් දකින්න කියන්නේ ලෝභ දෝෂ මෝහ සදාටම නැති වෙන එක. ලෝභය කියන්නේ ලබා ගන්න තියෙන ආතාව නැති දේවල්. රාගය කියන්නේ තියෙන දේවල් ඇලිලා ඉන්න එක, තවදුරට තියාගන්න එයා මට්ටමින් තියාගන්න ඕනේ කියලා. ඒවත් වෙනස් වෙන බව අපි තේරුම් අරගෙන ඉන්නකොට ඒවෙන් කම්පා නොවී ඉන්න පුළුවන්. මේන් පෙන්වු කරන්නේ සුභා ධර්මයේ ස්වභාවයේ තේරුම් ගත්ත තරමට තමා අපට කවදා හරි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. නිවන් දැකීම සඳහා තියෙන භාවනාව බුදුහාමුදුරේ හඳුල්ලා තියෙනවා
කන්ති පරමන් තපෝ තිතික්කා කියලා. උසස්ම තපස තමා නිවන් දකින්න පාවිච්චි කරන්න පුළුවන්. ඉවසීම. ඉවසීම කියන්නේ යමක් තියෙන ආකාරයෙන් පිළිගන්න පුළුවන්කම. ඉතා කෙටි කාලයකින් තත්පර කීපයකින් නිවන් දැක්ක බාහ්‍ය තාපසයට බුදුහාඳුර දේශනා කළා තියෙන කෙටි මාර්ගය වතින් නිවන් දකින්න ඇස් කන්න ආසාදී ඉන්ද්‍රියන්ට දැන දේවල් දනිමින් ඉන්න ඒ ගැන හිතන්න එපා. ඒ හිතන්නේ දැන දේවල්ට කැමැත්තක් හරි අකමැත්තක් හරි නොතේරුණු කමක් නැති මුලාවක් හරි ඇති වුණාම එහෙම නැතුව ඒවැ හැටි එහෙමයි කියලා පිළිගන්න ඉන්නකොට අපේ හිත නිවි සැනසෙල්ලට පත් වෙනවා. නිවන කියන්නේ පරම සැනසෙල්ල. මොනවාද සැනසෙල්ල? ඒවැ හැටි එහෙමයි කියලා පිළිගන්න පුළුවන් කමෙන් ඇති වෙන සැනසෙල්ල. සබහා ධර්මයේ හැටි එහෙමයි. ධර්මයේ කියන්නේ සබහා ධර්මයට. ඒ ධර්මයේ මූලික ස්වභාවය තමයි ක්‍රියාකාරී බව. ක්‍රියාකාරී භාවයේ ප්‍රතිඵලය තමයි නිතරම තියෙන දේවල් වෙනස් වෙනවා. පිපෙන මල් පරවෙනවා. වතුර ගලාගෙන යනවා. හුලං හමනවා. ක්‍රියාකාරී. නිතර වෙනස් වෙනවා. ඒක නිසා කිසිම දෙයක නිත්‍ය ස්වરૂපයක් නිත්‍ය ආත්මයක් නැහැ. අන්න ඒ සත්‍යතාවය තේරුම් ගත්තට පස්සේ වෙන විදිහකින් කියනවා නම් බුද්ධ වචනයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය අවබෝධ වීම ඒ ත්‍රිලක්ෂණ අවබෝධ වීම තමයි නිවන් දකින්න තියෙන එකම මාර්ගය. ඒ මොකද්ද? ඒ අවබෝධයෙන් වෙන්නේ සුභා ධර්මයේ හැටි එහෙමයි කියලා තේරුම් ගන්න පුළුවන්කම. ඒ තේරුම් ගන්න පුළුවන්කම ඇති වෙනකන් තමයි මේ සුභා ධර්මයේ නොයෙක් වෙනස්කම් කරලා හිටන් අපිට උගන්වන්නේ. සුභා ධර්මයේ තමයි අපේ හොඳම ගුරුවරයා. එයා අපිට පාඩම් කියා දෙනවා. ඒ පාඩම් කියලා ඉවුරුනාට පස්සේ නිවන් දැකට පස්සේ ආයි උප්පත්තියක් අවශ්‍ය නැහැ සුභා ධර්මයේ පාඩ ඉගෙන ගන්න. සංසාරේ දිගින් දිගට යන්න ඕනේ ආත්මෙන් ආත්මේ අත්දැකීම් ලබා ගන්න. එනිසා අපේ හොඳම ගුරුවරයා සුභාව ධර්මය. සුභා ධර්මය අපට උගන්වන්නේ සුභා ධර්මයේ මූලික ලක්ෂණ වලින්. ඒ මූලික ලක්ෂණ තමයි බුදුහාඳුරුකේ බීජයට අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය. ඒ සුභා ධර්මය අපට පිළිගන්න පුළුවන්කම තියෙනවා නම් කම්පා නොවී ඒක තමයි නිවන් දකින්න තියෙන මාර්ගයත් නිවන් දැකීමේ ප්‍රතිඵලයත්. ඊට පස්සේ ස්වභාවිකව සිද්ධ වෙන කිසි දෙයකින් කම්පාවටපත් වෙන්නේ නැහැ. ඒකයි රහත් වුණාට පස්සේ පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යතන කම්පති කියලා කියන්නේ. ඒ තත්ත්වය කහිතපත් වෙනවා. සුභා ධර්මයේ ස්වභාවය අවබෝධ කරගත්ත තරමට.